ඒක නිසා රටේ ජාතික ආරක්ෂාවට අප පියල්ලක වෙනසක් කරන්න අපි ලෑස්ති නැහැ සම්පූර්ණයෙන් මේක පුළුල් වගකීමක් අපේ විවේචක විවේචනය කරපු ආවේ ඒ වගකීම තිබෙන්නේ අපේ යතේ ඒක නිසා බොහොම පැහැදිලි ලෙස ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැඩි ස්ථාවරයක සහ මතයක සිටමින් තමයි අපි කටයුතු කරන්නේ අපේ රටේ ප්‍රශ්නේ විසඳ ගන්න අපට එල්ල වෙලා තිබෙන චෝදනාවලින් නිදහස් වෙන්න මූලික වශයෙන්ම කළ යුතු දේ තමයි ජාත්‍යන්තර සහයෝගය කලින් තිබුණු ප්‍රශ්නේ ජාත්‍යන්තර සහයෝගය නැති එක ඒක නිසා අපි අලුත් ආණ්ඩුවක් විදිහට ඒ දේ ලබාගෙන තියෙනවා ඒ ලබාගත් ඒ සහයෝගය තුළ මම තව තවත් ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න කැප වෙන්නේ අපේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙන්න අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය ආරක්ෂා වෙන්න රටේ සහ අනාගතයේ ජනතාවගේ ආරක්ෂා වෙලා මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න ඒ නිසා මේ කැපකිරීම කරන්නේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ ජාතික ආරක්ෂා වෙනුවෙන් ඒක නිසා අද ජීවත් වෙන ජනතාව වගේම ශ්‍රී ලංකාවේ හිට උපදින දරුවන් වෙනුවෙන් මේ අපේ වගකීම් සහ යුතුකම් අපි ඉෂ්ට කරන්න ඕනේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරමින් මේ ලෝකයේ තරණකාරී ලෙස ඉදිරියට යන සමාජයේ ජයග්‍රහණය කළා ලෝකයේ විශිෂ්ට ප්‍රබුද්ධ ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් විදිහට අපේ ඔබේ උතුම් මාතෘභූමිය මේ ශ්‍රී ලංකාව ගොඩනගන්නට මම ජනවාරි 8 වෙනිදා කළ කැපවීම වගේම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන එක ඔබට සඳහන් කරන්නට ඕනේ ඔබ සියලු දෙනාටම ස්තුතියි කරන ඇතිකිරීම සඳහා ඔබ දන්නවා අපේ රටේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව අවුරුදු 40කට වැඩි කාලයක් කතා කරුවා හැම ආණ්ඩුවක් වතා කතා කරුවා දේශපාලන වේදිකාවේ මාධ්‍ය තුල ජනතාව තුල මැතිවරණ දූෂණ අක්‍රමිකතා ඒ නිසා මැතිවරණයක් පවත්වන විට අපක්ෂපාතී ස්වාධීනෝ සාධාරණෝ ඉතිවිදුවේ කියන ජනමතයක් අවුරුදු 40කට වැඩි කාලයක් අපේ රටේ තිබුණා. ඒ කිසිම ආණ්ඩුවකින් ඉෂ්ට වුණේ නැහැ. නමුත් මේට සති දෙකකට පෙර 19 වෙනි විවක්තා සංශෝධනයේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන්කම ලැබුණා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටවන්න. මානව හිමිකම් ඒ වගේම පොලිස් කොමිෂන් අල්ලාසා දූෂණ ඒ වගේම විගණනයේ සම්බන්ධ මෙවැනි අංශ ගණනාවක් පිළිබඳව ස්වාධීන කොමිෂන් සභා 9ක් අපි මේ වන විට පිහිටවල අවසන් 19 වෙනි විවක්තා සංශෝධනයේ ප්‍රතිඵලයක් විදිහට ඒ වගේම රටේ යහපාලනයක් ඇති කිරීම සඳහා දූෂණයෙන් වංචාවෙන් අක්‍රමිකතාවෙන් හොරකමෙන් තොර පිරිසිදු පාලනයක් අපේ රටේ ඇති කිරීම සඳහා ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා අපි අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වෙන විට අරගෙන යනවා ඊළඟට මම බොහොම අගය කරනවා මේ ඔබතුමාලා ඇහුවා මේ ජාතික ආරක්ෂාව පිළිබඳව තියෙන විවිධ දේශපාලන මතයන් පිළිබඳව බොහොම පැහැදිලිවම ආරක්ෂක හමුදාවල ගෞරවය ආරක්ෂා කරගෙන රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි ස්ථාවරයක ඉන්නේ මම එක් පැත්තකින් ආරක්ෂක ඇමතිවරයා විදිහට ඊළඟට ත්‍රිවිධ හමුදාවේ භාරකරුවා විදිහට අනිත් පැත්තෙන් ওই විවේචනය කරන අයට වඩා රට සහ රටේ අනාගතය පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳව හැඟීමක් අවබෝධයක් කැක්කුමක් සහ ඌමනාවක් තිබෙන කෙනෙක් විදිහට මම බොහොම පැහැදිලිවම කියන්නට ඕනේ